या दें स्कूले या निया साथ दिन आखिर बंद में दिन अभी මනුසත්කුලේ රාජාභිෂේකය ත්‍රිඩිවි අපි ඉක්නොස් ලංකා සමගින් අද පැමිණ තිබෙන්නේ වක්මීගම පුලිකණ්ඩි කුලම විද්‍යාලයට. ඉතින් සත්කාර 7 වන අධියර මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නටයි මේ සූදානම. අප සත්කාර 5 වන අධියරයේදී මේ විද්‍යාලයට පැමිණි මොහොතේදී අප පාසලේ දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය කිරීමක් සිදු කරනු ලැබුවා. ඉතින් එහිදී අපි තෝරාගත් සුවිශේෂී අවස්ථා ඇති දරුවන්ට අපි බයිසිකලයක් ලබා දෙන්නට කටයුතු කරන වග අපි දැනුම් දුන්නා. තිලකා සමරවීර මැතිණියගේ 50 වෙනි ජන්මදිනය නිමිත්තෙන් සත්කාර 7 වන අධියර අපට ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණා. ඉතින් මනුසත් කුලේ රාජාභිෂේකය සත්කාර 7 වන අධියරයි මෙලෙසින් ආරම්භ වනු ලබන්නේ. කොළඹ සිට කිලෝමීටර් 280ක් පමණ ගෙවාගෙන අද අපි ඇවිල්ලා ඉන්නේ පුලිකණ්ඩි කුලම ප්‍රාථමික විද්‍යාලයේ 4 පන්තියට. පුලිකණ්ඩි කුලම ප්‍රාථමික විද්‍යාලයේ සියලුම සිසුන් ගණන 32ක්. නමුත් 4 පන්තියේ ඉන්නේ සිසුන් 5 දෙනෙක් පමණයි. එක සමාන මේසයක සිසුන් 4 දෙනෙක් ඉගෙන ගනිද්දී ඊට ටිකක් එහායින් වෙනස්ම මේසයක තවත් දරුවෙක් අධ්‍යයන කටයුතු කරනවා. අපි ඔහු දිහාවට හැරෙන්නට සූදානම්. ඒ දරුවාගේ ඒ අධ්‍යයන කටයුතු කරන ආකාරය අනුව ඔබට පෙනෙනවා ඇති ඔහු අනිත් දරුවන්ට සාපේක්ෂව අකුරු ලියන්නට දැඩි ආයාසයක් දැඩි වෙහෙසක් දරනවා. තමා සතු අභියෝගය අභියෝගයට ලක් කරමින් මේ දරුවා ඉගෙනීමට වෙර දරන ආකාරය ඔබට පෙනෙනවා ඇති. පන්තිපාර ගුරුතුමිය හමු වී අපි ඔහුගේ තොරතුරු විමසන්නට සූදානම්. ඇත්තටම මේ දරුවා විශේෂත්වයක් තියෙනවා. අනිත් දරුවන් අතර ඉන්න බැරි තරමට මෙයා ටිකක් පුංචි ආබාධයක් තියෙනවා. මේ කකුල් පාදයක සහ ලිවීමේ අපහසුතාවයකුත් කතන දෝෂයකුත් තියෙනවා. ඒක තන ඉඳගෙන ලියනකොට මෙයාට අපහසුතාව වෙනස අනිත් අයටත් කරදරයක් වෙයි කියලා හිතලා තමයි යව වෙනස් තැනකට සම්දොලා තියෙන්නේ. දෙපා වාරු නැති තේනකට අද ඉස්කෝලේ යන්න බයිසිකලයක් ලැබිලා තියෙනවා. මොකද හිතෙන්නේ ගැන? يعني අපිට ගොඩක් සන්තෝෂයි. ඇත්තටම
අපිට බයිසිකලයක් ළමයා ඉස්කෝලේ ගේන එමුට අපහසු නිසා ඔබතුමාලා අපේ පාසලට ඇවිත් අපෙන් විමසුවා මේ ළමයා කොහොමද ඉස්කෝලේ මං ඊට පස්සේ මහතුරුන්ට කිව්වා මේ දරුවා ඉස්කෝලේ රැගෙන එන්න විදිහක් නැහැ ඒ නිසා බයිසිකලයක් අපිට තිබ්බොත් ළමයා ඉස්කෝලේ ගෙන හැකි කියලා කකුල සනීප කරගන්න මාරුයි අත මුළු ඇඟම එයාගේ වෙවුලන ගතිය තියෙනවා මේ දරුවාගේ කකුල ඇත්තටම ඩොක්ටර්ලා අපිට කිව්වා මේ සනීප කරන්නේ අවුරුදු 12ක් වෙනකන් ඉන්න කිව්වා 12න් පස්සේ තමයි අපිට මේ කකුල සුව කරගලා දෙන්න පුළුවන්නේ එතෙක් වෙනකන් අම්මා අපට කිසිම දෙයක් කියන්න බෑ එතනින් පස්සේ අපි බල ළමයාගේ ඔපරේෂන් එකක් තියෙනවා ඒක කරගන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා කියනවා ඊට පස්සේ මේ දරුවා ඉස්පිරිතාලේ අරගෙන ගිහිල්ලා අපිට සුව කරගන්න බැරි අපහසුතාවයක් නිසා මේතුමාලා ඉස්කෝලේට ඇවිත් මොකද මේ බබාගේ කියලා විස්තරය යාගේ ගත්තා ඊට පස්සේ වෛද්‍ය නිර්දේශයක් නැතුව අපට මුකුත් කරන්න බෑ වෛද්‍ය නිර්දේශයක් කරන් පස්සේ අපි ඒ ටික කරලා දෙන්නම් කියලා ඒ මහතුරු මට කිව්වා ඉතින් අද ඇවිල්ලා ඔබතුමාලා අපිට බයිසිකලයක් දෙනකොට පරිත්‍යාග කරා ඇත්තටම කියන්න බැරි සතුටක් එයා දැන් ඉස්කෝලේ යන්නේ සතුටින් මට කියන්න බැරි සතුටක් මට දැනෙනවා ඔබතුමාලා සියලු දෙනාටම ගොඩක් ඔබතුමාලාගේ දෙමාපියන්ටත් හදා වඩා සියලු දෙනාටම ස්තුතිය මගේ පුද කරේ ගාලේ ඉඳලා අපි හැම දෙයක්ම කරන්න පුළුවන් දේ කරුවා ඊට පස්සේ ඉස්කෝලේ දැම්මා ඉස්කෝලේ බව අමාරුයි අපිට ගෙනෙන්න අරින් මේ අපිට වාහනයක් නැහැ ඊට පස්සේ මේ මාතෘරු තමයි අපිට බයිසිකලයක් කරගෙන දීලා දරුවගේ සතුට කරුවා දැන් අද දරුවට හරි සතුටයි පියවරෙන් පියවර සත්කාර හත්වන අධිරයි අද මෙලෙසින් නිමා කරනු ලබන්නේ මේ පියවරවල් පසු කරමින් ඔබට සත්කාර හත්වන අධිර දක්වා එන්නට අප සමගින් එකතු වුණු සංවේදී හදවත් ඇති මිනිසුන් සියලුම දෙනාට අපේ උපහාරය පුද කරනු ලබනවා ඉට් නිවුස් ලංකා සමගින් ඉදිරියේදී අප ඔබට මෙවැනි සංවේදී අවස්ථා සමගින් එකතු වන්නට ආරාධනා කරනු ලබනවා සංවේදී හදවත් ඇති සංවේදී මිනිසුන් වන් ඔබට මනුසත් කුලේ රාජාභිෂේකය සත්කාර සමගින් එකතු වන්නට තිරේ දිස්වන අංකයට අමතන්නට අපි ඔබටත් මතක් කර සිටිනවා සත්කාර මනුසත් කුලේ රාජාභිෂේකය TV. It News Lanka.